ඉන්ක් සුදන්ත ආරක්ෂාකාරී පූර්ණ මුඛ සෞඛ්‍ය විශේෂඥයා. තත්ත්වයක් මේ රට තුළ තියෙනවා. හරියට කල්පනා කරලා බැලුවොත් මේ රටක තියෙන නියඟයක්. එහෙම නැත්නම් යම් කිසි කෙනෙක්ගේ අන්තනෝමිතක ලෙස වියදම් කළා වතුර ටික කාට හරි විකුණලා එහෙම දෙයක් නෙමෙයි. ඒ නිසා මේවට උද්ඝෝෂණ කරනවා කියන්නේ තාමත්ම කනගාටුදායක කරුණක්. මේ විදුලිය දිගටම දැන් ලැබෙනවද? ඔව් දැන් විදුලිය දෙනවනේ තාම කැපිලා නැහැ. ඒ නිසා කලබල විය යුතු නැහැ. ඒ වුණත් දැන් මේ හානි වෙච්ච එක මේ තීරණය ගන්න පරක් වුණා. ඒ නිසා ගොවින්ගේ ගොඩක් තීරණ පරක් වුණා නෙමෙයි. මේ පරිපාලනයේ ක්‍රමවේදවල ලෙවල් කියන්නේ විදුලිය හදිසියෙන් පිටම ගෙදරකින් කඩේකින් ගන්නවා ඒ ගන්න බෑ. ඒවල ටෙන්ඩර් පරිපාටි දෙනවා, ක්‍රමවේද දෙනවා, කැබිනට් යන්න තියෙනවා. නමුත් මම හිතනවා මේ වගා පාලුවන් වලට වෙච්ච කට්ටියට පවා ඒවට මුදල් වියදම් කරන්නට ආණ්ඩුව සූදානමින් ඉන්නවා. හිතන්න කල්පනා කරලා බලන්න අපි පාරේ මැරි වැටිලා මැරලා වැටලා හිටපු රටක් මේ ගොඩ ගන්න හදන්නේ. ඉතින් මේ ගොඩ ගන්න හදන්නේ යනකොටත් තවත් එක පාරටම දාලා වටලා විනාශ කරන්න උත්සාහ කරන කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒක මේ රටේ තියෙන කරුමේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.